උණුසුම් පුවත් එසැනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම විසින් සුවිශේෂී අනාවරණයක් සිදු කරගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ විරෝධතාකරුවන් පාලනයට යෙදවු පොලිස් කණ්ඩායම් විසින් T56 ගිනිඅවි 4ක් භාවිතා කර ඇති බවයි. එසේම මෙහිදී පොලිස් කණ්ඩායම් විසින් T56 උණ්ඩ 35ක් භාවිතා කර ඇති බවද අනාවරණය වී තිබෙනවා. මේ අතර රඹුක්කනදී පැවති උද්ඝෝෂණය අතරතුර පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන සඳහා පොලිස් ප්‍රතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අද මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. එලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියේ පොලිස්පතිවරයා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපති වරුණිය. ඔවුන් එලෙස පැමිණියේ රඹුක්කනදී පසුගියදා පැවති උද්ඝෝෂණය අතරතුරදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශ ලබා දීමටයි. එම අවස්ථාවේදී රඹුක්කන සිද්ධියට සිදු වූ අදාළ ස්ථානයේ සිටි සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එම ස්ථානයේදී සිය විරෝධතාවය පළ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විය. මේ අතර සිද්ධිය මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය අද අලුයම ඔහුගේ නිවසට රැගෙන එනු ලැබිය. මෙවැනි ගොසිප් දිනපතා දැන ගැනීමට දැන්මම අපිව subscribe කරන්න.